මන්ත්‍රීතුමා අපි දැක්ක මේ විපක්ෂ නායකතුමා උතුරේ සංචාරය කරමින් 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව පවසමින් යනවා. ඔබතුමා දන්න විදිහට ඒක මේ පොලිස් සහ ඉඩම් බලතල සමගද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියන්නේ? ඔබතුමා ඒක ඉතුරු කියලා දැක්කේ නෑ නේද? එතුමා කියනවා මමත් මේ මාධ්‍යෙන් දැක්කේ උතුරට එක නීතියක් දකුණට එක නීතියක් බටහිරට එක නීතියක් නැගෙනහිරට එක නීතියක් තියන්න බෑ මුළු රටටම එක නීතියක් වෙන විදිහට දෙමළ ජනතාවට සිදුවිය යුතු සාධාරණ අවස්ථා ටික තමයි ලබා දෙන්නේ. හරිද? එතකොට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අපි පළාත් සභාව ඇති කරපු සංකල්පයක් තියෙනවනේ. එතකොට මේ දැන් ප්‍රජා පොලිසිය වගේව දුන්නට ප්‍රශ්නයක් නැහැනේ. පරිසර පොලිසිය වගේව පළාත් සභාවට දුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද ලංකාවේ අධ්‍යාපනයෙන් ඉස්කෝලවල වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන පළාත් සභාවල් වලට. ඉස්පිරිතාල වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන පළාත් සභාවල් වලට. එතකොට පළාත් පාලන ආයතන ඔක්කොම තියෙන්නේ පළාත් සභාව යටතේ. ඉතින් ඒක තමයි අදහස් වෙන්නේ එකෙන්. එහෙම නැතුව මේ 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 පොලිසිය සම්පූර්ණ බලතල ලබා දෙනවා කියන එක නෙමෙයි. දැන් ඔබතුමා ප්‍රකාශ කරේ විපක්ෂ නායකතුමා කියපු මතය හරියටම ඔබතුමා දන්නේ නැහැ කියලා. මේ මට තියෙන ගැටලුව දැන් මේ විපක්ෂ නායකතුමා උතුරට කියලා කියන්නේ සමගි ජන බලවේගයේ අදහස නෙවෙයිද එතුමාගේ පෞද්ගලික අදහස? නෑ 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 සමගි ජන බලවේගයේ වෙනුවෙන් තමයි එතුමා අදහස් ප්‍රකාශ කරන්නේ. දැන් ඔබතුමා මේ රජයේ මාධ්‍යෙන් වෙන්නේ නැති මේ කන්ෆියුස්ටි. ආ හරිද? කන්ෆියුස්ටි හරි අදන්න එපා.